මෙම ඉවත්වීම සම්බන්ධයෙන් කමිටුවේ සෙසු සමාජිකින් වන ලක්ෂ්මන් කිරියල්, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිකුත් කළ නිවේදනය සඳහන් වන්නේ මෙම ඉවත්වීම වගකීම් පැහැරහැරීමක් බවයි. එසේම එය පක්ෂ ප්‍රතිසංධහන වැඩපිළිවෙලට අකුල් හෙලීමක් බවද එම නිවේදනය සඳහන්. සම්මුතියෙන් තීරණ ගැනීමේ ක්‍රියාපිළිවෙත සකස් වී තිබේදී ඊට පිටුපා යමින් කමිටුවේ මතයට පටහැනිම කටයුතු කිරීම අනුමත නොකරන බවද එහි සඳහන්. වෙනත් පක්ෂ සාදා ඡන්දය ඉල්ලන බව කියමින් පක්ෂයටත් පාක්ෂිකයාටත් අවමන් කිරීම සහ පක්ෂ අසමගියක් උලුප්පා දැක්වීම ජ්‍යෙෂ්ඨයන් වූ ඔවුන්ගෙන් අපේක්ෂා නොකළ බවද එම නිවේදනය සඳහන්. ඊයේ දිනේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සහ තලතාතු කෝරළයන් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ ප්‍රතිසංවිධාන කමිටුවට සහභාගී වීමෙන් පළක් නොවන බවයි. කෙනෙක් අපේක්ෂකයා වෙන්නත්, තව එක්කෙනෙක් නායකයා වෙන්නත්, තවත් නායකත්ව කමිටුපත් කරන්නත් අවශ්‍ය නැහැනේ. මේක කිලින්ම සියලු බලතල දෙන්න ඕනේ එතුමාට. ඒක තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි කමිටුවට පත් වෙච්ච අය හැටියට අපිට දිගින් දිගට කමිටු රැස්වීම වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බොහොම පැහැදිලිවම කිව්වා අපේ ස්ථාවරය මොකද්ද, අපේ අවශ්‍යතාවය මොකද්ද කියලා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ කාලය තුළ වැඩ කරන්න නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. නැවත අපි කිසිම සාකච්ඡාවකට කොමිටියේ සමාජිකයින් හැටියට සහභාගී වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවෙන් රංජිත් මද්දෝබණ්ඩාර සහ තලතා අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලාස්වීම පිළිබඳ කනගාටු වන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද ප්‍රකාශ කළා. මම කනගාටු වෙනවා රංජිත් මද්දෝබණ්ඩාර මැතිතුමයි තත්කෝර මැතිනිය ඉල්ලාසීම පිළිබඳව. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් කියන්නේ පුද්ගලික දෙන්නෙකුට සීමා වෙච්ච පක්ෂයක් නෙවෙයි. ඒ හින්දා දක්ෂ බුද්ධිමත් අවුරුදු 40ක පාර්ලිමේන්තුවේ පරිපුරුද්දක් තියෙන නායකෙක් තමයි රනිල් වික්‍රමසිංහ. නිසා එතුමාව එකපාරටම එළියට දාන්න එහෙම වැඩ පිළිලක් එක්සත් ජාතික පක්ෂය තුල නැහැ කියන එක මම සඳහන් කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පළ කළේ මෙවන් අදහසක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාම ඕනේ. එතුමාව අගමැති අපේක්ෂකකමට හොඳත් නැහැලු. ජනාධිපති අපේක්ෂකකමට හොඳත් නැහැලු. විපක්ෂ නායකකමටත් හොඳ නැහැලු. හැබැයි පක්ෂ නායකයා වශයෙන් තියාගන්න ඕනලු. මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන 20 වෙනිදාට පෙර කැඳවන ලෙස ඉල්ලා ලිපියක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බහර දී තිබෙනවා. අපි පසුබිම් මන්ත්‍රීවරු සියල් දෙනාගේ ඒකමතික අදහස වුණේ ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා වන කෙනා පක්ෂ නායකයා විය යුතුයි කියන කාරණාව. ලබන සමුදා දිනයේදී අපි නායකවරු දෙදෙනාම හම් වෙලා ඉදිරි මැතිවරණයේ වෙනුවෙන් තවදුරටත් කල් නොයවා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙනස කළ දෙන කියන ඉල්ලීම කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේ පක්ෂයේ අනාගතය කියන එක ඉතා පැහැදිලි. සියලු දෙනාම එකඟ වෙනවා. ඒ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවක් ඉතා ඉක්මනින් සිදු කිරීමත් මේ වෙනකොට සිදු වෙලා තියෙනවා පක්ෂයේ ඉහළ පෙළේ අය.